මේ ළඟදි මම සර්ච් කරා ලොව ජනප්‍රියම සැමරුම් දින ලයිස්තුව. ඒ දුක කියන්නේ එහි පළමු top 10 ඇතුළේම අඩුම තරමේ top 20 ඇතුළේවත් මම මේ කියන්න හදන දිනය තිබෙන්නේ නැහැ. ඒ තමයි ලෝක පියවරුන්ගේ දිනය. තාත්තා බෝල ගන්න ගිහිල්ලා මේ බෝල කෙනෙකුට මේ මෙතන වැදිලා මේ මෙතන තියෙන අට්ටේ මේ මෙතනට ඇවිත් හිර වෙලා මැරුණා. දැන් පෙට්ටියේ ඉන්නේ. එහෙව් තාත්තල ගැන සමහරු සින්දු ලිව්වා. තව සමහරු කවි බණ කිව්වා. ගතිය විඩා තවත් සමහරු පාර්ලිමේන්තුවේ පවා දෙඩෙව්වා. ඔබතුමා ඒ තාත්තගේ පුතා. තා ඒ වැඩේ නොකරනවා නම් නොණ්ඩිගේ පුතා කියලා කියන්නේ. ඒත් ඒ කිසි දෙයකින් තාත්ත ගැන සමරන දවස ලෝකේ ජනප්‍රියම දවසක් කරන්න අපිට බැරි වුණා. දැන් ඔබ හිතනවා ඇති මොකටද එක දවසකට තාත්තව මතක් කරන්නේ කියලා. සමා වෙන්න ඕනේ මචං. එදාටවත් අපි අපේ තාත්තව මතක් කළේ නැත්නම් ඇත්තටම අපේ උන්ට තාත්තව සදහටම මිස් වෙනවා මචං. ඇත්තටම එදා මමයි සන්තුෂුයි මොකක් හරි අපේ සොන් එක එඩිට් එක හිටියේ. එඩිට් එක කර කර ඉන්න ගමන් තාත්තා කෝල් එකක් දුන්නා. ඒ වෙලේ අපි දෙන්න හිටියේ ටිකක් ගැඹුරු තැනක. මම හිතුවා හරි කමන්නේ මම මේක ආන්සර් කරන්නේ නැහැ. මම තව පැය භාගකින් ආපහු මේක ටග් ගාලා ඉවර කරලා කෝල් එක දෙන්න. ඊට පස්සේ මම ඉතින් එහෙම හිතලා ඉන්න හිටියා. ඊළඟට පැය භාගයක් ගියා. කෝල් එකක් ආවා. එහෙම තාත්තට මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. ආ ඉතින් ඒක මම හැමෝටම කියනවා. තමන්ගේ ආදරවන්තයන් තමන්ගේ ළඟ ඉන්න කෙනෙක්ගේ කෝල් එකක් මිස් කරන්න එපා කියන එක මම ආදරෙයි. ඔයාට තාත්තා ජීවතුන් අතරින් සමුගන්න කලින් තාත්තා තියාගන්න බැරි වෙච්ච මොහොත දෙයක් තියෙනවා හිතේ. මම තාත්තා ආදරේ කෙනෙක්. පාරේදී වුණත් ප්‍රසිද්ධ වේදිකාවකදී වුණත් දෙනෝ දහහක් බලන් ඉන්න පිට්ටනියකදී වුණත් තීරණාත්මක තරඟයකදී වුණත් අවසන් ගමන් යන කනත්තේදී වුණත් තාත්තා පිස්සෙක් වගේ කෑ ගහලා අපිට හයියක් වෙන්නේ හරියට දෙයියෙක් වගේ. මම දැක්කා අපි කවුන්ඩවුන් එකට යන්න කලින් ස්ටේජ් එකට ඇවිල්ලා බ්‍රේක් එකෙන් පස්සේ අපි එද්දි තාත්තා ඔයාට මේ වෝල් එක වැහෙනවා. ඔයාට ගායනා කරන්න පටන් ගන්න. තාත්තා ඒ වැහෙන පොඩි ඉඩෙන් ඔයාට කියනවා කියපන් දුවේ කියලා. කියපන් කියලා. කිව්වා. හැබැයි ඒ වගේ දෙවිවරු අතරේ පිය පදවිය කෙලෙසන උගේ අප්පගේ තාත්තලත් ඉන්නවා මචං. අම්මර කියපා එක්මන් දෙන්න කියලා. ලෝක ජනප්‍රියම දින 10 අතරට පියවරුන්ගේ දිනේ ගේන්න බැරි වුණා. ලංකාවේ ජනප්‍රියම දින 10 අතරට පියවරුන්ගේ දිනේ ගේන්න ඔබ ඔබේ තාත්තට තියෙන ආදරේ තාත්තේ මං ආදරේ කියන #එක යටතේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න.